අපේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ලටම අද පිළිතුරු සපයන්න පාර්ලිමේන්තුව සමත් වනාා. රටේ දැවෙනම ප්‍රශ්නය වුණේ නියෝච්ච කතානායක තෝරා ගැනීම. විපක්ෂයේ සජිත් ප්‍රමදාස ප්‍රමුඛ කණ්ඩායමත් අලුති නෙක් වූ පිරිසත් ආණ්ඩුව එකතුවෙලා අද රට පුච්චන සියලු ප්‍රශ්වරට උත්තර ලබා දුන්නා. ඉල්ලා අස්සුනු නියෝච කතානාක රජිත් සියබලා පිටියම් හතා අද අලිත් වැඩිචන්දෙන් තනතුර බාරගත්තා. රටතියෙන්නේ මරු කටේ. අපි නෙවෙේ කියන්නේ මුදල් ඇමතිතුමා. එතුමාක් කිව්වා ද්‍රවශීල ඒකන්නේ භාවිත කරන්න පුළුවන් ඩොල ප්‍රමාණේ මිලියන පණහයි කියලා. එක තෙල් නැවල්. එකත් මුහදේ පමා වනේ නැතිව ගේෙව්ොත් තමයි. අපි හිතංහිටි අඩුම ානේ ඩොලර්මිලියන දෙසිියක්ත් ඇති කියලා. දැන් චීනයෙන් ඉන්දාවෙන් ලැබෙන පුංචි ආධාරවලින් තමයි ඉළඟ මාසකීපය ගෙවාගන්න වෙන්නේ. නමුත් එහෙමත් පුළුවන්ද කියලා ඇත්තටම දෙතුම් පාරක් හිතන්න ඕනේ සමහරක් විට එක හිතුළුවක් වගේ වේවි. මොනතරං අමාෞරුද කියලා අලි සබ්‍රය ඇමතිතුමාම එයෙක් කිව්වා තෙල් නැහැ බෙහෙත් නෑ ඉන්දනමිල අහස උසට විදුලිය කපනවා ආරමිල හිතාගන්න බැරිවිදියට ඉල්ලගී. ජනතාව ගෙහිසමත නිකම් මහා කළුගල් කුට්ටියත් දැම්වගේ තමයි දැන්තියෙන්නේ. ජනතාව පනාදිනවා. අන්රොකුමාර දිසානායක මන්ත්‍රීවරයක් කිව විදියට ජනතාව දුප්පත් පාලකින් පොහෝසත්න්. ජාත්‍යන්තරය තුළ අප බංකුලොත්රටක්. දැන් ඇත්තටම මේ වෙලාවේ මේ ප්‍රශ්නයට විසිදුම් හොයාගන්න ඕන තැනුමක්ද පාර්ලිමේන්තුව. අද අපේරටේ දැවනම ප්‍රශ්නයට පාර්ලිමේන්තුවට උත්තර ලැබුණ. දැවනම් ප්‍රශ්නය තමයි නියෝජ කථනායක තනතුර. රජි සේම්බලා පිටිය මහත්මයා මේ පහුගේ සතිය දවසක ඉල්ල අස්සුනා. රංජිත් සේබලා පිටිය වාසු විමල් ගම්මම්පිල මෛත්‍රරිලා දයාසිරිලා ආණ්ඩුවෙන් වෙන් වෙලා විපක්ෂය ඉඳගත්තා. එහෙම ඉඳගන්න කොටම අප කිව්වා මෙ ඇය විපක්ෂයසන්ගත්තට විපක්ෂය නිෙවෙයි කියලා. ඇත්තම කිවොත් විපක්ෂය ඉඳගෙන හිටියට සජිත් ප්‍රේමදාසලගේ පක්ෂියත් විපක්ෂයෙන් නෙවෙයි කියල තමයි අප විශ්වාස කරන්නේ. විපක්ෂයකයන්නේ ජනතාවගේ දුකනියෝජනය කරන අයට විපක්ෂයකයන්නේ හොරකමට වංචාවට දූෂණයට විරුද්ධ අයට විපක්ෂයකයන්නේ මේ දහ දුකෙන් රට බේරගන්න තරම් හයිිය ඇති දැනුම ඇති සැලස්මක් ඇති අයට විපක්ෂයකයන්නේ අලුත් සංකල්ප ඉදිරික් පත් කරන්න පුළුවන් කණ්ඩායමකට හොරකම් කළේ නැති පිරිසකට හොරකමට ගෑවනේවත් චෝදනාවක් නැති අයට එහෙම තුන්දෙන දැනට ඔය වි ක්ෂයාසුන්ගෙන ඉන්නන්නේ. මේ ආණ්ඩුවත් එක්ක දීගෙකාපු අය හරියට අපේ නිර්වච්චනයට අනුව අනියම් බිරිින්දාවක්කෝ අනියම් පිරිමියකු වගේ. ජනතාව තමයි නියම මනමාලිය. නියම මනමාලය තමයි ආණ්ඩුව. තේරණ සිංහලෙන් කියනවා නම් බිරිඳ සහ ස්වාමි පුරුෂයා. රජය සහ ජනතාව. දැන් ජනතාවට ඒ කියන්නේ මනමාලියට දීගේ එපාවෙලා. මේ බිරිින්දට දීගේ එපාවෙලා. ජනතාවට ආදරේ කියල්ලා පෙන්නගෙන ඉන්න අනියම් සමියකුත් මේ මනමාලයටට නැත්තම් මේ බිරිදයට ඉන්නවා. මේ අයන් සම අතමයි විපක්ෂේ යි ඒ පෙරදා ළුතෙන්ගෙහිලා ඉඳගත්ත කණ්ඩායමත් ඒකටම තමයි අයිතිවෙන්නේ. නඩුව ආධිකරණයට ගියා. ජනතාව කියන මනමාලිය නැත්තම් බිරිදෑ විශ්වාස කලා දික්කසාදය ලැබෙන විට අර අනිියන් සැමියකෙන විපක්ෂයේ අය තමන්ඩුව භාරගනී කියලා නැත්නම්. ජනතාව කියන මනමමාලිය හෙමත් නැත්තන් අපි බිරිදම කියල හෙතුමකු භාරගනී කියලා. අන්තිමට අධිකරණයේදී දික්කසාද නඩුව විභාගත ගත්තා. මේ බිරිින්ද ආණ්ඩුව කියන සැමියාතහැරලා අනියන් සැමියකෙන විපක්ෂයේ අයත් එක්ක යන්න බැල්වා. ල්න්නකොට සජිත් ප්‍රේම දාසලත් විපක්ෂය අසුන්ගෙන ඉන්න මෛත්‍ර ඇතුරු කණ්ඩායමත් හොර රහසම මේ මනමාලියගේ සැමිය ඒඇන්නේ ආණ්ඩුවත් එක්ක අනියම් සම්බන්ධයක් පටන් අරගෙන ඒක ස්ත්‍රී ස්ත්‍රී සම්බන්ධයදද පුරුෂ පුරෂ සම්බන්ධයදද කියලා හර්ගයට අපිටතාම හිතාගන්න බෑ. දැන් ඇත්තටම මේ ජනතාව කියන මනමාලි හෙමනැත්තං බිරිද අලුත්පාරක්හොයන්න පටන් අරගෙන ඔය කියන විපක්ෂයත් මේ කියන ආණ්ඩුවත් නැතුව ඊට වඩා බුද්ධිමත් අලුත් දුරදික දකින යහට හිතන්න පුළුවන් අලුත් ස්වාම්පුරුෂයෙක්කහයවා. ඒ තමයි මේරට බාරදිියයුතු බද්ධි මන්්ඩලය බද් මන්ඩලයක් තියෙන කෙනෙක් මයි ඇතන ට පානය කරන්න ඕන අද නත්තද ද හොඩන මර මේ රට ඉන්න හොඳ ඉගනගත්ත පුද්ගලයෝ ඒකට්ට දෙන්න න දැන්න්නේ ඉන්න කටේ කතාකරගන්නඩා දෑහරියට ේ හමගෙනකත් කටයයක් ෙන්න්නවා ටයක ගන්නටියය විල් ඇමති කොල්ලන්ට එකගොලට බලපම් කරන්න ඇතිවේට වැඩගන්න දෙබන හොවා හිතන තරුණන පරපුරකට මයි රට හරි බාලදන්න දද වෙන ට ද හරිගන්න දේශ පල න්න තුෝටුදක මනිස්සු හරි ම බද්ධ ුද්ධමන්ට. වැදගත්වන් ප්‍රඥාණන් ඉද අඥානකම රජගල්ලතින්. පර්මීන්තු ඉන්න කට්ටියගෙන් කරන්න බැහැ. රට කැක්කුමත්තියන පිරිසක් එලිය ඉන්න. ඒ පිරිසයි කාසු කරගෙන නීතියට අනු නීතිය කියන එකක්. ඒ රහන්න ටන අවරු හත්ත හතරක් ලා ප්‍රගතියන්න ශේ පතය කට ම රට ම යනක බද්ධමඩලගක පාලනේ හරි ප්‍රතිපත්තිය තියෙන්නට වසා දක තර ගන්නකොට තර ද න බද්ධිමන්ඩලග ම තරන ක හල තම බල්පම කරන්න ල විවා දාගක පහලි ති ල බල ම කරන්න හසක් ර කට ම ට හදග ප . න්න ොా කිය තු විශ ද్ ර ర్య ර ද රග .